ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මිනුවන්ගොඩ නගරයේ පසුගියදා ඇති වූ ගැටුම් හේතුවෙන් වසා දෙබුණු කුරුණෑගල කොළඹ මාර්ගයේ එක් බන්තීරුවක් අද ගමනාගමනයට විවෘත කෙරුණා. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද ප්‍රදේශයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි. එමෙන්ම අද දිනේදී මෙම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන බව පොලිසිය පවසනවා. මේ වන විට තිබෙන සාමකාමී වාතාවරණය සැලකිල්ලට අරගෙන අද දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතියක් පැනවෙන්නේ නැති බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයා පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ඒ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන ලද බවට සැකකරන පුද්ගලයෙක්ව ඊයේ දින අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මොහමඩ් රිස්වාන් නැමැති මේ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි. මේ සැකකරු මාබෝල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු භාරයේ තිබිලා විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ම සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ඔහු රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුවෙනවා. අදල පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ වත්තල බාබුල නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තරග කළද ඔහු එහිදී පරාජයට පත් වූ අයෙක්. මිනුවන්ගොඩ නගරයේ අද තත්ත්වය සොයාබැලීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා අද පස්සුරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දැන් අපිට ලැබෙන වාර්තා අනුව මේ සිද්ධියට පසුපස යම් බලවේග ඉන්න බවට සාක්ෂි ලැබිලා තියෙනවා. මම ඒක ගැන දැන් කතා කරන්නේ නැහැ කවුද මේක කළේ. නමුත් පූර්ණ විශ්වාසය තියන්න ආරක්ෂක සේවා පොලිසිය ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරගෙන යනවා. තව දින කිහිපයක් යනකොට මේ පිටිපස්සේ ඉන්න ඒ විනාශකාරී ජනතාව මොන හේතුවක් ඇතුළත් කළාද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මනුස්ස ලෝකෙ සිද්ධ වෙන්න බැරි දේවල්. මේක අපි එලා දකින්න. ගැටුම් ඇති වූ කුලියාපිටිය නගරයේ තත්වයේද මේ වෙන විට සාමාන්‍ය තත්වයට පත්ව තිබෙනවා. හෙට්ටිපුල නගරයේ තත්වයේද මේ වන විට සාමාන්‍ය තත්වයට පත්ව තිබෙනවා.